කැමති ඉඩකඩ ලබා දෙන්නට ලංකා විදුලි සේවක සංගමේ ප්‍රධාන ලේකම් රණ ජලාල් මහත්මයාට ඔබතුමාගේ අවස්ථාව. විශේෂයෙන් මමත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ සියත මාධ්‍ය ආයතනයට හෙට පාර්ලිමේන්තුවේ මේ පනත ඉදිරිපත් කරන කටයුතු කර තිබෙන මොහොතක අද වගේ විශේෂම මම දන්නවා වෙනකොට විදුලි බල මණ්ඩල සේවකයන් 99%ක් විතර අද මේ සියත සුලී ප්‍රෝග්‍රෑම් එක බලනවා. ස්තුතිවන්ත වෙනවා. විශේෂම කියන්න ඕන තිබෙනවා මේ කාරණා කීපයක්. විශේෂයෙන්ම මම පළවෙනි පැයේදී මතක් කරනවා හෙට ආණ්ඩුව ඇමතිවරු අපිට කරපු අභියෝගය අපි බාරගත්තා. හෙට අපි පාර්ලිමේන්තු වටරවුමේ දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා මේ ඊනියා පනතට විරුද්ධව. විදුලි බල මණ්ඩල සේවකයෝ අපේ රාජකාරියට බාධා නොවන පරිදි විදුලි යථාර්ථයට පත් කරගෙන යන ගමන් සේවකෝ ඉතා විශාල පිරිසක් ඇවිල්ලා මේකට සංකේතාප විරුද්ධ පළ කරනවා. ඒ වගේම රට පුරා දැන් ගණනාවක 10වල් 12ටත් මේ සඳහා තමන්ගේ අප්‍රසාදය විරුද්ධ පළ කරනවා. ඒ වගේම කියන්න ඕන තිබෙනවා මේ පනත මේක තමයි පසුගිය නොවැම්බර් මාසේ පස්සේ ඉඳා ආණ්ඩුව රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කළා. මම දන්නේ අපේ නන්දික මහත්තයා කියනවා මේකට සමහරු සාකච්ඡාවට මගේ හැරියා කියලා. මම වකීමෙන් කියනවා හරියට මේ සම්බන්ධ සාකච්ඡාවක් දුන්නේ අද 24 අප්‍රේල් 24. 2023 අප්‍රේල් මාසේ 24 දහවල් අපිට සාකච්ඡාවක් දුන්නා. ඊට පස්සේ සාකච්ඡා දීලා නැහැ. මේ එක සාකච්ඡාවක් දුන්නා. ඒ සාකච්ඡාවේදීත් ඇමතිවරු අසමත් වුණා මේ ගේන පනත සම්බන්ධයෙන් කිසි දෙයක් කියන්න. ඒ කියන්නේ ඇමතිවරු අතේවත් මේ පනත කෙටුම් මතක්වත් තිබුණ නැහැ. ඒලයි මම ඉතාමත් පැහැදිලිව ඇමතිවරයන් අහනවා එතුමලා කියන එක අහන් යන්න අපි ආව වෙනුවට මොකක් හරි අපිට ඩොකියුමන්ට් එකක් අපිට මොකක් හරි සැලසුමක් දෙන්න කියලා. ඒතකොට එතුමා එක ප්‍රතික්ෂේප කළා. ඒ වෙලාවෙත් මේක නෙමෙයි මීට වඩා වෙනස් එළිය දාලා තිබිච්ච එකක් සම්බන්ධයෙන් ජාතික සේවක සංගමේ සහෝදර නැකලා ඉල්ලුවාම පනත එහෙම දෙන්න බෑ කියලා කිව්වට මම එවරේම ඇමතිවරයට කිව්වා ඕක මාගාව තියෙනවා කියලා. ඒතකොට එයා කියනවා ඕක අන්තර්ජාලයෙන් බාගන්නව දැනගත්ත නිසාම මම 4ක් එළියට දැම්මා. එහෙනම් ඒකෙන් එකක් තමයි ඔයාගා තියෙන්නේ කියලා. ඒතර ඔහු ඉතාලම පැහැදිලිවම කියනවා ඒක මම දෙන්නේ නැහැ කියලා. ඒතර මම අහනවා ඒතර දැන් ඒක දෙන්නේ නැත්තද මේ සාකච්ඡාව වත් අපිට පළ රහිතයිනේ කියලා. ඒතර එතුමා කියනවා ඔබතුමා එළියට ගිහිලා මේ සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යට කියන එකත් එක තමයි මේ සාකච්ඡාව ඇත්ත සාකච්ඡාවද බොරු සාකච්ඡාවද තීරණය මේ ඔක්කොම හිටියා. ඒතර මෙහෙම ගහපු ගේමක් මේ තියෙන්නේ විශේෂයෙන්ම ගත්තොත් එහෙම මම කියන්න මේ අදී එකක් කාන්නේ විදුලි බල මණ්ඩලයේ මේ විකුණන ලැහැත් වෙනවා කියන මුල සිටම දරපු මතයක් දැරුවේ විදුලි සේවක සංගමේ අපි තමයි දැරුවේ. මොකද අපිට අධ්‍යක්ෂකීමක් තිබ්බා ගොන හැරෙන්නේ පොල්පැලේ කන්න කියලා. මේ තියෙන්නේ 2002 අංක 26 දාන පනත. මේ පනත පාර්ලිමේන්තුවට ගෙනාවේ කරූ ජයසූරිය. ඒකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ පනත ගෙනාපු වෙලාවෙත් විදුලි බල මණ්ඩලයේ ගොඩාක් කෘති සමිති බහුතරයක් ගත්තොත් අධිකරණ ක්‍රියාමාර්ග ගත්තා. ඒ වගේම අවසානයේදී මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දවසේ විදුලි බල මණ්ඩලයේ සටන් බිමේ ඉතුරුනේ අපි ඉතරයි. විදුලි සේවක සංගම ඉතරයි. අපි මිනි පෙට්ටියක් පුච්චලා අපි සපත කළා කිව්වා ඔහෙලගේ පාර්ලිමේන්තුවේ ඇතුලේ මේ පනත සම්මත කළාට අපි මේක ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ කියලා. මේ කෑලි අටට කඩන පනත. අද වගේම අපි මේ නන්දික මහත්තයා මේ කරන කාර්යභාරයම ඒක හිටු සාමාන්‍ය දෙක නිහල් වික්‍රමසූරි මහත්තයා. එතුමා තමයි මේක සම්බන්ධ රට පුරා සම්බන්ධන තබමින් සේවකයින්ට කණ්ඩ බොන්න දීලා මේ පනතෙන් යහපතක් වෙනවා. මේක කෑලි අටට කඩන්න ඕන. විදුලි බල මණ්ඩල ලොකුයිල කිව්වේ. එතකොට අපි දැක්ක මේ විකුණන්න යන්නේ කියලා. අපිට කරුජ ජයසූරි මහත්තයත් එක්ක තරගකට ඕක කිව්වේ මගේ ඔළුවට පිස්තෝල එකක් තරන්න එපා කියලා. ඒ කියන්නේ අපි ඒතරම් ප්‍රබල විදියට මේකට විරෝධය පළ කළා. හැබැයි මේ පනත පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 8කින් සම්මත වුණා. වැඩි ඡන්ද 8කින් සම්මත වුණාට මේ පනත ගැසට් කරන්න බැරුණා අමාත්‍යාංශ ලේකම්වරයාට. මම දැක්කා ඊපදා ජනමාධ්‍යවලට එල්ල ඇතැම්මයි මේ ආණ්ඩුවේ කඩාගෙන ගිය අය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ප්‍රකාශ නිකුත් කරනවා. මේක බැරුණේම දේශපාලන බලපෑමක් මේ පනත එරෙහිව අවංකවම අපි අරන් ගියා. අපි කුවා රනිල් විකසිකමට ඔයාව පරාජ ගන්නවා මේ පනතත් පරාජ ගන්නවා කියලා. අද මගේ පළවෙනි සාකච්ඡා මම මේ පනතේ අන්තර්ගත පස්සේ කියන්න විනාශේ මේකේ මේ පනතුරල් තුරල් තියෙන විනාශයන් මේක සම්බන්ධ කවුරුයි සාකච්ඡාවක සංවාදයේ කතිකාවක සාකච්ඡා කරන මේක හොඳයි මේක නරකයි කියලා. මේ විනාශකාරී පනතේ මේ සිරුරු තුන සැරිසිලි වගේ යම් කැල ටිකක් තියෙනවා. හැබැයි
මේ පනත සම්මතව සම්මත කලාට මේ පනත ක්‍රියාත්මක කරන්න දුන්නේ නැහැ. ඊට පස්සේ අපි අපු ලොකු ක්‍රියාවලියක් අපි මුරදීගෙන ආවා. මේක මේ අදියමතු වෙච්ච එකක් නෙමෙයි. විදුලි බල මණ්ඩලයේ බහුතරයක් කුරුසම් සිටියා. මේ විදුලි බල ඇතුළේ බරපතල ඛේද වාචකයන් එක්ක මේක වෙනසක් වෙන්න ඕනයි කියලා. අපි දන්නවා සාමාන්‍ය අපේ ගමේ කතාවක් තියෙනවා මඤ්ඤොක කාලා බඩේ අමාරු හැදුනොත් ඉඟුරිස්ම දෙන්නේ නැහැ කියලා. ඒක අගුණයි කියලා. මේ දෙන්න ගේම මඤ්ඤොක කාලා බඩේ අමාරු හැදිච්ච අයට ඉඟුරිස්ම. ඒ නිසා මම මේ පනත ආයෙනවා. මේ පනත පරාජය කළා. අටට කඩන පනත තමයි දැන් 12කට 15කට කඩන්න මේ ගෙනලා තියෙන්නේ සාහතිකයි. මම පළවෙනි පැයෙම කියන හැටි විද්ඝෝෂණ කිව්වා වගේම මේ පනත රනිල් රාජපක්ෂලට ඒ වගේම කාන්චිලට මේ පනත අපි පරද්දනවා. හෙට පාර්ලිමේන්තුවට ගේන්නකෝ. පාර්ලිමේන්තුව සම්මත කරන්න මේ පනතර වෙච්ච දේම අනිවාර්යයෙන්ම අපි මේ පනතට අත් කරලා දෙනවා කියන එක මම මගේ පළවෙනි වටේම කියනවා.